ආයිබෝන් හැම කෙනෙක්ටම ග්‍රිනිච් ගැන කරන දෙවෙනි එපිසෝඩ් එක තමයි මේ. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකකින් අපි කතා බහ කරන්නේ 1997 දී යුනෙස්කෝ සංවිධානය ග්‍රිනිච් ලෝක උරුමයක් බවට පත් කරනකොට ඔවුන් තැන් 9ක් හඳුනා ගන්නවා. ඒ තැන් 9න් අපි ස්ථාන 4ක් අද දවසේ ඕගොල්ලෝට පෙන්නන්න සූදානම් වෙමින් ඉන්නවා. අපි යන්න හිතාගෙන ඉන්නවා කටිසාක රුවල් නැව බලන්න, ඒ වගේම රොයල් නේවල් කොලෙජ් එක බලන්න යන්න, ක්වීන් හවුස් එක බලන්න යන්න, රාජකීය නිරීක්ෂණ මධ්‍යස්ථානය බලන්න යන්න. මේ හැමතැනක්ම අතුරට ගිහිල්ලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් තැන්. නමුත් අද දවසේ මම හිතන්නේ අපිට අතුරට ගිහිල්ලා ඒ ගැන තොරතුරු කතා කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පුළුවන් විදිහකට අපි ඒ ගැන විස්තරත් එක්ක ඔබට ඒ තැන් පෙන්වන්න සූදානම්. මේ මගේ පිටපස්සෙන් පේන රුවල් නැව 1869 දී ස්කොට්ලන්තයෙන් හදපු රුවල් නැව. ඇත්තටම මේක චීන, ඕස්ට්‍රේලියාවත් අතර, ඒ වගේම ඕස්ට්‍රේලියාවත් එංගලන්තයෙන් අතර බඩු ප්‍රවාහනය සඳහා, තේ ඒ වගේම ලුම් ප්‍රවාහනය සඳහා පාවිච්චි කරපු රුවල් නැව. අද වෙනකොට මේ විදිහට මහජන ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඇත්තටම මේ ඉතාමත් අඩු කාලයකදී එංගලන්තයේ චීනයට, ඒ වගේම එංගලන්තයේ ඕස්ට්‍රේලියාවට මේගොල්ලෝ බඩු ප්‍රවාහනය කරන්න පාවිච්චි කරපු එකක් තමයි මේ පිටිපස්සෙන් පේන්නේ. එත්තකම වාෂ්ප බලයෙන් ධාවනය වෙන එන්ජින් එන්න කලින් පාවිච්චි කරපු එංගලන්තයේ නිෂ්පාදනය කරපු අන්තිම කොටසට අයත් රුවල් නැව් වලින් එකක් කියලා කිව්වොත් ඒත් හරි. මං දැන් ඕගොල්ලෝ එක්කන් යන්නේ රාජකීය නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වන්න. තේම්ස් නදියේ එහා මෙහා යන නාවිකයන්ගේ පහසුවටත් තාරකා විද්‍යාව පිළිබඳව එකල තිබූ කුතුහලය නිසාත් මේ ගැන ගවේෂණය කරන්න තමයි රාජකීය නිරීක්ෂණ මධ්‍යස්ථානය 1675 දී දෙවන චාල්ස් රජතුමා විසින් ආරම්භ කරන්නේ. මේ භූමියේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සර් ක්‍රිස්ටෝපර් රෙන් තමයි මේ කන්ද ගැන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය පිළිබඳව දෙවන චාල්ස් රජතුමාට දන්නලා ඔහුට මේ ගොඩනැගිල්ලේ ආකෘතිය පවා යෝජනා කර තිබෙන්නේ. අදර තේම්ස් නදියේ ඉඳන් බලන නාවිකයෙක්ට දිශාව සහ වේලාව ගැන සරල අවබෝධයක් ගන්න පුළුවන් මේ උඩ සවි කරලා තියෙන රතුපාට ටයිම් බෝල් මැෂින් එකේ. ඊතලෙන් දිශාව සටහන් කරනවා. රතුපාට බෝලය ඉහළට එසවී තිබෙනවා නම් ඒ කියන්නේ උදේ කාලය, රතුපාට බෝලය පහළට වැටී තිබෙනවා නම් ඒ කියන්නේ දහවල් එකෙන් පසු කාලයයි. ලෝකුරුම ලයිස්තුවේ ග්‍රිනිෂ් මාකට් එක ගැනත් සඳහන් වෙනවා. 17 වෙනි සීවසේ තමයි මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. අද වෙනකොට ටිකක් නවීකරණය වෙලා පාසුකම් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ 1737 ඉඳලා මෙතන වෙළඳාම් කටයුතු අද වෙනකනුත් කරනවා. අපි යන් අතුල්ලි ගිහිල්ලා බලමු. මේ සාමාන්‍යයෙන් ගොඩක් මේ වගේ මාකට් තියෙනවා. සුපර් මාකට් වලට අමතරව පුංචි පුංචි මේ වගේ මාකට් තියෙනවා. ගොඩක් වෙලාවට මේ මාකට් වල තියෙන්නේ හෑන්ඩිකrafට් අයිටම්ස්, ගෙවල් වල වගා කරන දේවල්, ඒ වගේ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ.
මගේ පිටිපස්සෙන් පේන්නේ රොයල් නේවල් කොලෙජ් එක රාජකීය නාවික පාසල අවුරුදු 16ක් ගිහිලා තියෙනවා මේ ගොඩනැගිල්ල වැඩ ඉවර කරන්න 1669 තමයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ මුල් කාලයේදී යුද්ධෙන් ආබාධිත වෙන නාවිකයන් මේ ගොඩනැගිල්ල තමයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ 1669 මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න ගන්නවා නාවික හමුදා පුහුණු පාසල විදිහට 1898 වෙනකම් මේ පුහුණු පාසල ඒ විදිහටම තිබ්බා 98 න් පස්සේ ලෝකුරුමයක් වුණාට පස්සේ ඒ සේරම දේවල් වෙන තැනකට අරගෙන ගිහිල්ලා දැන් මෙතන මහාචාර්ය ආරම්භ වෘතයි අතුලේ තියෙන චිත්‍ර ඇඳලා ඉවර කරන්න අවුරුදු 19ක් ගත වෙලා තියෙනවා ඒ තරම් ලස්සන අතුලේ තියෙන චිත්‍ර සමහරක් විතර අපිට අතුලට ගිහිල්ලා බලන්න පුළුවන් වෙයි මගේ පිටිපස්සෙන් පේන්නේ ඉනිගෝ ජෝන්ස් 1616 දී හදපු 1805 දක්වා රජපෞලේ සමාජිකයන් ජීවත් වෙච්ච ක්වීන් හවුස් කියලා හඳුන්වන ඒ කාලේ මාලිගයක්. එතකොට දැන් මේක පාවිච්චි වෙන්නේ ආර්ට් ගැලරි එකක් විදිහට. ඉනිගෝ ජෝන්ස් කියලා කියන්නේ සමත් ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු නිර්මාණය කරපු බොහොමයක් ගෘහ නිර්මාණ තියෙනවා ලන්ඩන් නගරේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මුළු පවුලටම වෙලා විනෝද වෙන්න පුළුවන් පාක් එකක් තමයි ග්‍රිනිච් පාක් එක. අක්කර 184ක් ලොකුයි. සල්ලම් කරන්න, ඇවිල්ලා කන්න බොන්න මේ හැමදේම කරන්න පුළුවන්. කෙනෙක් ආවොත් දවසක් බලන්න දේවල් තියෙනවා. මට නම් පොඩක් පරක් වෙලා තියෙන්නේ. මගේ අන්තිම යන්න තියෙන බෝට් එක තියෙන්නේ 5:20ට. ඉතින් දැන් මේ වෙනකොට 3:45යි. उमंग मार्गे अदटात पापदिकरुवन अतर इता जनप्रिय